අපි NVQ පහ RPL ක්‍රමයට එහෙම නැත්නම් පළපුරුද්ද මත ලබා ගන්න සැලසුම් කළේ NVQ 0.1/2019 චක්‍රලේඛයට අනුවයි. ඒකට හේතුව තමයි මේ ක්‍රමවේදය පාසුයි දැනුමත් එච්චර බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊට කලින් ඒ කියන්නේ 2017 2017.5 කියන PVC චක්‍රලේඛනේ NVQ 5-6-2 ලබා ගත හැකි ක්‍රමවේදයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව NVQ 3 තියෙන කෙනෙකුට අවුරුදු 8ක පළපුරුද්දක් තියෙනවා නම් එයාගේ ඉල්ලීම සලකලා බලා ඉන්ටර්වයුව එක ඉංග්‍රීසියෙන් පවත්තලා ඒ නිගමන මත අඩුපාඩුවක් තියෙන විෂයන් තියෙනවා නම් ඒ විෂයන් අදාළ වූ ආයතනයකට ගිහිල්ලා සම්පූර්ණ කරලා තමගේ කැමැත්ත පරිදි NVQ 5-6 ලබා ගන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ පදනම් කරගෙන මෙරිකමය ක්‍රියාත්මක කළ හැකිද කියලා සොයා බලන්න. දැනට NVQ 5-1/2019 සර්කියුලර් එකෙන් ලබා ගන්න අදහස් කරන අය 22ක් පමණ එකතු වුණොත් අපි එයා එක්ක සාකච්ඡා කරලා කතා බහ කරලා වැඩමුළු සංවිධානය කරලා අපි බලනවා විභාගයකින් තොරව NVQ 5-6 එයට ලබා ගන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්න පුළුවන් වේද කියලා. මේ වාතාවරණය ඇති කරගන්න අපි අපේ YouTube වීඩියෝ channel එකේ වීඩියෝ කීපයක්ම අප්ලෝඩ් කළා. නමුත් සැලකුණු ප්‍රතිචාරයක් ලැබුණේ නැත්තේ බොහෝ විට ඒ වීඩියෝ උපමිත ලබා දීමේ පරමාර්ථය පැහැදිලිව කියා දෙන්න බැරුවගේ නිසා වෙන්න පුළුවන්. කොහොම වුණත් NVQ 5-6 ලබා ගැනීමේ ක්‍රමවේදයන් නීතියානුකූල ක්‍රමවේදයන් තිබුණත් බොහෝ දෙනාගේ නොදැනුවත්කම නිසා සහ ඒ සඳහා ශ්‍රී ලංකාවේ පහසුකම් ඇති වී නැති නිසා ඒ ක්‍රමයට NVQ 6 ලබාගත් අය බොහොම විරල වෙන්න පුළුවන්. මේක සාර්ථක වුණොත් උපාධියට තව එක ලෙවල් එකයි තියෙන්නේ. කියන්නේ ලෙවල් 7. මේවා ක්‍රියාත්මක කරන්න සාමූහිකත්වය අවශ්‍යයි. ඒ නිසා ඔබගේ මිතුරන්ව දැනුවත් කරන්න එකතු වෙලා TVC එක්කලා කතා බහ කරලා නීතියානුකූලව NVQ 5-6 විශේෂම 6 ලබා ගැනීම අවස්ථාවක් උදා කරගන්න පුළුවන්.